පසුගිය කාලේ පුදුම වාර්තාවක් අපට අහන්න ලැබුණා බුරුම රටේ. බුරුම රටේ ප්‍රධාන කර්මස්ථාන ආචාර්යයන් වහන්සේ අපේ ආරණ්‍ය වැඩ සිටි අවුරුද්දකුත් මාස දෙකක්. එක දවසක් සාකච්ඡා කරන වෙලාවේ කවදාකවත් අපි නිතර කතා කරන්නේ නැහැ බොහෝම කලාතුරකින් තමයි යමක් අහගන්නේ. උන්වහන්සේ කියපු කතාවක් ඒ ස්වාමීන් වහන්සේ වැඩ ඉන්න ආරණ්‍යයේ විශාල පිරිසක් භාවනා කරන ගිහි පැවිදි. දැන් වික්ෂුන් වහන්සේලා 4500 සිල් මෑණිවරු 100කට වැඩි. එවැගේම ගිහි උපාසකවරු උපාසිකාවරු ඉන්නවා. කොහොම 7-800ක් සෑම වර්ෂයකම නිතරේ භාවනා වේදෙනවා. ඔය භාවනා කරන අතර සමහරුන් ධ්‍යාන අභිඥා ලබනවා. ධ්‍යාන අභිඥා ලබන විපස්සනා ඥාන වඩනවා. මේ ධ්‍යාන අභිඥා ලබන අය අතුරින් සමහර කෙනෙක් ඉක්මනින් ඒවා ලබනවා. ඉක්මනින් ලබන අය වැඩියෙන් ඉන්නවා නම් ඒක පූර්ව භවය බලනවා. වෙන ජාතිවල කොහෙද කොයි ලෝකෙද ඉති මොනවද කරපු කුසල් මොනවද වැඩුව භාවනා කළේ ඒගොල්ලෝ අර කුඹේ නිවාස ඥානෙන් බලනවා. එයින් ඒ ස්වාමීන් වහන්සේ කියනවා වේගෙන් ඉක්මනින්ම භාවනා දියුණු කරගත්ත අය අතුරින් වැඩිම දෙනෙක් මේ ශ්‍රී ලංකාවේ පෙර ජාති උපන් අය කියලා. ශ්‍රී ලංකාවේ උපන් අය තමයි නැවත වෙන රටවල ඉපදිලා ඒ රටෙත් ඉපදිලා මේ භාවනාවට යොමු වෙලා ඉක්මනින් ප්‍රතිඵල ලැබුවා. බලන්න පුදුම ආශ්චර්ය සිද්ධියක් නේද ලංකාව ගැන. ඒ කියන්නේ ලංකාවේ උපන්න අය අතුරින් වැඩි දෙනෙක් තමයි ඉක්මනින් භාවනා දියුණු කරගෙන තියෙන්නේ. ඒක නිසා ලංකාවේ උපදින අය බොහොම පුණ්‍යවන්තයෝ ඥානවන්තයෝ පාරමිතා පිරූ අය කියලා ඒ ස්වාමීන් වහන්සේලා පිළිගනිති. එනිසා අපි හිතන්නට ඕන අපි බොහොම වාසනාවන්ත පිරිසක්